මේ දවස්වල බොහෝ WWE රසිකයන් අතර කතා බහට ලක් වෙමින් තිබෙන කාරණාව තමයි කවද ද ෆීන්ඩ් නම් බ්‍රේ වයට් නැවත WWE වලට රිටර්න් වෙන්නේ කියලා. මේ සම්බන්ධව අන්තර්ජාලයේ බොහෝ ව්‍යාජ කතා පැතිරුණත් පසුගිය දවස් කිහිපය තුළ බ්‍රේ වයට් කී රිටර්න් වීම බොහෝ සෙයින් අපේක්ෂා කෙරුණා. නමුත් ඒ රිටර්න් වුණේ නැත්තේ ෆීන්ඩ් ගැන පැතිරෙන කටකතා අවත්තක්ද මෙච්චර කාලයකට පසු දැන් ෆීන්ඩ් රිටර්න් වෙන්නේ ඇයි යන සියලුම හේතුන් අපි බලමු. අපි දන්නවා වසර 40කට ආසන්න කාලයක් WWE වල CEO සහ විවිධ ධූරයන් වල සේවය කළ WWE වලට අධිපති වින්ස් මික්මෑන් පසුගිය ජූලි 22 වනදා WWE වලින් විශ්‍රාමයට පත් වුණා. මොහු රිටයර් වීමත් සමගම තමයි බ්‍රේ වයට්ගේ රිටර්න් වීම ගැන බොහෝ සෙයින් අපේක්ෂා කරන්න පටන් ගත්තේ. හේතුව කලින් WWE වල සිටි වින්ස් මික්මෑන් සහ බ්‍රේ වයට් අතර අදහස් නොගැලපීම නිසා ඇති වූ ගැටලුන් නිසා තමයි බ්‍රේ වයට්ව WWE වලින් ඉවත් කිරීමට හේතුව වෙලා තිබුණේ. පසුව විටින් විට බ්‍රේ වයට් WWE වලට රිටර්න් වන බවට මාසිවල පවසා සිටියද ඔහු පැමිණියේ නැහැ. නමුත් පසුගිය 16 වනදා පැවති රෝ එපිසෝඩ් එකට බ්‍රේ වයට් රිටර්න් වේවි කියලා රසිකයන් දැඩි ලෙස අපේක්ෂාවෙන් සිටියා. නමුත් ඒ සිදු වුණේ නැහැ. නමුත් එම රෝ එපිසෝඩ් එකේදී ඔස්ටින් තීරී සහ ඩොබ් සිග්ලර් බැක්ස්ටේජ් එකේ රණ්ඩු කරමින් සිටීමේදී එහි කෙළවරක තිබුණු දොරෙන් ග්ලව්ස් වලින් සැරසී තිබුණු අතක් තිබෙන බව දක්නට ලැබුණා. ඒ අත ඇත්තටම බ්‍රේ වයට් කියන්නේ නැත්නම් වෙනත් රෙස්ලර් කෙනෙකුගේ අතක්ද කියලා හිතන තරමටම WWE රසිකයන් හට සර්ප්‍රයිස් එකක් ඇති කරලා තිබෙනවා. මීට අමතරව වර්තමානයේ ට්‍රිපල් එච් WWE වල සීලු කටයුතු වලට ප්‍රධානව සිටින නිසා ට්‍රිපල් එච් ෆීන්ඩ් බ්‍රැඩ් වයට්ව නැවත WWE වෙත කැඳවීමට වැඩි ඉඩ අවස්ථාවක් තිබෙන බවට වාර්තා වෙනවා. ඊට අමතරව පසුගිය සති කිහිපය තුළ කැරියොන් ක්‍රුස්, ඩෙක්ස්ටර් ලුමිස්, ඩැකෝටා කෑයි වැනි නවක රෙස්ලර්ස්ලා කිහිප දෙනෙක්ම WWE වලට බඳවා ගන්නු ලැබුවා. ඊට අමතරව කලින් WWE වලින් ඉවත් කළ ප්‍රබල පිරිමි රෙස්ලර්ස් දෙදෙනෙකු සහ එක් කාන්තා රෙස්ලර් කෙනෙකු WWE නැවත ගෙන්වා ඇති බවට වාර්තා වෙනවා. නමුත් මේ තවමත් WWE ලා හරියටම නිල වශයෙන් ප්‍රකාශයටපත් කරලා නැහැ. නමුත් වර්තමානයේ වින්ස් මික්මෑන් නැහැ. වර්තමානයේ වින්ස් මික්මෑන්ගේ තනතුරු දරන ට්‍රිපල් එච් ඕනෑම මොහොතක ඕනෑම දෙයක් කරන්නට පුළුවන්. එම නිසා අපි බලමු WWE ලගේ ඊළඟ ප්‍රධාන පේපර්වූ ඉවෙන්ට් එක වන ක්ලෑෂ් ඇට් ද කැස්ටල් ඉවෙන්ට් එක සැප්තැම්බර් 3 වන දින පවත්වනට සැලසුම් කර තිබෙනවා. මෙලෙස බ්‍රේ වයට්ව නැවත කැඳවීමට WWE තීරණය කළහොත් ඔහුව ක්ලෑෂ් ඇට් ද කැස්ටල් ඉවෙන්ට් එකේදී රිටර්න් කරාවිද නැත්නම් රෝ එපිසෝඩ් එකක රිටර්න් කර බොහෝ කාලයක් ෆීන්ඩ්ගේ තරඟයක් නැරඹීමේ අවස්ථාවක් අහිමි වී සිටි WWE රසිකයන් හට ක්ලෑෂ් ඇට් ද කැස්ටල් වල තරඟයක් බලාගැනීමේ ඉඩ අවස්ථාවක් සලස්වයිද කියලා බලමු. ඉතින් යහළුවනේ මෙවැනි රෙස්ලින් වල සිදුවන උණුසුම් තොරතුරු ඇසෙනින් දැනගන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්ලික් කරලා තබා ගන්න. අපි එහෙනම් තවත් හොඳ වීඩියෝකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.